මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ කොටසක් තියෙනවා රජයේ සේවකයෝ පිළිබඳ සඳහන් කරලා. ප්‍රකාශයේ දිහා බැලුවාම බොහොම පැහැදිලිව යෝජනා ගණනාවක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට එතුමා පටන් ගන්නේ රජයේ සේවය ගැන කතා කරනකොට ඵලදායීතාවය වැඩි කළ යුතුයි කියන එක. දැන් ඒ තේමාව පදනම් කරගෙන එතුමා කියනවා එතුමා බලාපොරොත්තු වෙනවා කියලා දේශීය වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් සහයෝගය ලබාගෙන අපේ රජයේ සේවකයන්ට වැඩ කරන්න ඒ හොඳ පරිසරයක් ලබා දෙනවා වගේම පුහුණුවකට යොමු කරලා ඒ නිරන්තරයෙන් මේ පුහුණුව ලබා දීලා ඒ කාර්යක්ෂමභාවයේ ඵලදායීතාවයේ ඒ හරහා ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියන එක එතුමා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. තව අභියෝගයක් තමයි භාෂා හැකියාව. දැන් අපේ රට ගත්තාම අපේ රටේ විවිධ භාෂා කතා කරනවා. සිංහල වැඩිපුර කතා කරනවා වගේම දෙමළ භාෂාව කතා කරන අය ඉන්නවා. පුරවැසියෝ අපේ රටේ අපි උතුර නැගෙනහිර ගත්තාම එතන වැඩිපුර කතා කරන්නේ දෙමළ භාෂාව. වතුකරේ ගත්තාම අපි දකිනවා එතන මේ දෙමළ භාෂාව කතා කරනවා කියලා. රජයේ සේවකයෙකුට තියෙන්න ඕනේ භාෂා දැනුවත්භාවය. ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනකොට ජනතාව කතා කරන්න කැමති භාෂාව අපේ රජයේ සේවකයෝ දැනගත යුතුයි. ඉතින් දැන් කාලයක් තිස්සේ ඉඳලා ඇත්ත වශයෙන්ම ඒ භාෂා දැනුම ලබා දීමේ වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරනවා විවිධ අමාත්‍යංශ හරහා. රජයේ සේවකයන්ටත් දිරිගැන්වීම් ලබා දෙනවා ඒ භාෂා හැකියාව ලැබුණාට පස්සේ. මම නම් දකින්නේ මීට වඩා ඒක පුළුල් වෙන්න ඕනේ කියන එක. විශේෂයෙන්ම අලුතෙන් බඳව ගන්න රජයේ සේවකයෝ ඒක අනිවාර්ය කළ යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. මොකද එයාට අපිට පුළුවන් ඒක සුදුසුකමක් හැටියට සලකලා ඒක අනිවාර්ය කරලා ඉවරලා එතනින්වත් පටන් ගන්න. දැන් ඉන්න අයටත් ඒ භාෂා පුහුණුව ලබා දීමෙන් අනතුරුව අපිට ඒ තත්වයට එන්න පුළුවන්. හැබැයි විශේෂ අවධානය යොමු කරලා හැකියාව